අයිබෝවන් පුංචි දුවේ පුතේ මං අද ඔයාලට කියන්න යන්නේ සිබිල් වෙත්ත සිංහ නැන්දගේ හොරා ඇල්ලු හැටි කියන ලස්සන කතන්දර පොත. මොන එක්තරා ගමකට ලොකු කරදරයක් ඇති වෙලා තිබුණා. රෑට රෑට හොරෙක් ඇවිල්ලා ගෙවල් බින්දා. කොයි විදියකටවත් මේ හොරා නම් අල්ලගන්න බැරි වුණා. ඉතින් දවසක් මේ ගැන කල්පනා කරපු ගමේ හිටපු ගෙවිලියකට හොඳ අදහසක් ආවා. ඒ තමයි ඒගොල්ලෝ බොහෝම රසට කෑම වේලක් හදලා එයාලගේ පුංචි ගෙදර කුස්සියේ කෑම මේස උඩ එක බෙදලා තියලා පහන පහන එළිය පොඩ්ඩක් අඩු කරලා ගෙදර දොරේ අතුර දාන්නේ නැතුව එයාලගේ ඉදිරි පිට තියෙන ගහක් යට කළුවරේ හිමීට වාඩි වෙලා බලාගෙන හිටියා. ඔන්න ටික ටික රෑබෝ වුණා. ඉතින් දැන් මේගොල්ලෝ බලාගෙන ඉනෝ කොයි වෙලාවක හරි හොරා එවිද කියලා. ඔන්නේ තින් මහරෑවිලා හොරා ගේ ළඟට ඇවිල්ලා හිමින් හිමින් ගේ ඇතුළට රිංග ගත්තා. ගේ ඇතුළේ කිසිම කෙනෙක් නැහැනේ. එයා කෑම මේසෙ ළඟට ගිහිල්ලා මහා ගොඩක් කෑම බෙදා ගත්තා. ඊට පස්සේ කෑම රස කර කර කාලා හුදෙටම බඩ පිරිලා එයා එතනම වැටිලා නිදා ගත්තා. ඔන්න ඊට පස්සේ අර හැංගිලා හිටපු ගමරාලේ ගෙවිලියයි දෙන්න හිමිහිට ඇවිල්ලා ගේ ඉස්සරහින් දොර අගුළු දැම්මා. අගුළු දාලා පාරට ඇවිල්ලා ගමේ ඉන්න මිනිස්සුන්ට ඇහෙන්න කෑ ගහලා කිව්වා, අල්ලගන්න බැරි වෙච්ච හොරා අපි ඇල්ලුවෝ කවුරුත් හනි හනිකට එන්න කියලා. ඊට පස්සේ ගමේ අය එහෙම මෙහෙන් දුවගෙන ආවා. ඇවිල්ලා ගේ දොර ඇරියා. ගොරෝ ගොරෝ නිදාගෙන හිටපු හොරාට හැරුණා. මොකද්ද මෙයාට දෙන්න හොඳ දඩුවම? ගමේ අය කතා වුණා. අල්ලගෙන ගහමු කෙනෙක් කිව්වා. එපා එපා, පොඩි ළමයෙක් ඉදිරියට ආවා. හොරා ළඟට ගියා. මාමේ, ළමය හොරාට කිව්වා, මාමේ මීට පස්සේ හොරකම් කරන්න එපා, මං හොරාට ආදරෙයි මාමේ, එහෙම කිව්වා. හොරා ළමය බදාගෙන අඬන්න පටන් ගත්තා. මට කවුරුත් මීට කලින් ආදරේ කියලා නෑ පුතේ. මේ පළවෙනි වතාවටයි මට ආදරේ ලැබුණේ. මම මීට පස්සේ හොරකම් කරන්නේ නෑ පුතේ කියමින් හොරා ළමයා තුරුල් කරගෙන හොඳටම ඇඬුවා. ඊට පස්සේ මේ හොරා ගමේ කාගෙත් මිතුරෙක් වුණා. ඒක තමයි පුංචි දුවේ පුතේ, ආදරේ කියන්නේ හරීම බලගතු දෙයක්. ආදරයට පුළුවන් ඕනම නපුරු නරක දෙයක් වෙනස් කරන්න. ආදරේ නැති තැනයි සතුරුකම් මතුවන්නේ. ආදරය පසුපසයි සොඳුරු හිත් ඇති වෙන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ, අපි අලුත් දවසක අලුත් කතාවකින් ආයි මුණ ගැහෙමු.